नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स हेम दिनाठम तिरुवन सरण प्रार्थना करमिन अदत् धर्मदेशनाव तुलिन ओबे जीवितेट इताम वेदगत् බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙන බොහොම ලස්සන ධර්ම කරුණු රැසක් තමයි අද දවසෙත් අපි ධර්මානුශාසනාව තුලින් සාකච්ඡා කරන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපි මේ ජීවත් වෙන මේ පරිසරයේ අපි මේ ඉන්නේ මහා බද්ද කල්පේ හතරවෙනි අන්තක් කල්පේ මිනිසුන්ගේ ආවිෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 100 නුත් පල්ලෙහාට පිරිහිච්ච තැනක අපි මේ ඉන්න පරිසරය මේ ඉන්න කාල වකවානුව ධර්මයේ තුලින් අපි විමසලා ගත්තාම මනුස්ස ලෝකේ තියෙන අමාරුම කාල පරිච්ඡේදයක් අපි මේ ගෙවාගෙන යන්නේ. පින්වතුනි අංගුත්තර නිකායේ සඳහන් වෙනවා මහා සාල කියලා සූත්‍රයක්. අංගුත්තර නිකායේ තික නිපාතේ මේ මහා සාල සූත්‍රයේ සඳහන් වෙනවා මිනිසුන්ගේ ආවිෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 100න් පහලට පිරිහෙනකොට අධර්ම රාගයේ විෂම ලෝභය මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. පිංගතුණි දීර්ඝ ආවිෂක ඉඳන් මිනිසුන්ගේ ආවිෂ ටික 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 පිරිහෙන්නෙම අකුසල් බලවත් වීම තුලමයි. මිනිස්සු අකුසල් කරනකොට ඒ අකුසල් සමාජය තුල සාමාන්‍ය දේවල් හැටියට පැතිරෙනකොට සමාජ මිනිස්සු අකුසලයටම නැඹුරු වෙච්ච ජීවිත ගත කරද්දී ඒ අයගේ ආයුෂ ටික ටික පිරිහෙනවා. ශරීර ශක්තිය පිරිහෙනවා. දීඝනිකාය චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අසංඛේයයි ඉඳන් මේ මිනිසුන්ගේ ආයුෂ අඩුවේවි යන්න හේතු වෙච්ච කාරණා අකුසල් නිසා පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ පිරිහිලා පිරිහිලා ටික ටික මේ ආයුෂ අඩුවෙන එකයි හොයන්න බැරි. එහෙම ආවිෂ පිරිහිලා පිරිහිලා බොහෝ කාලයක් යනකොට මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 10ට පිරිහෙන කාලයක් එනවා. දැන් අපි ඉන්නේ අවුරුදු 10 ගණන් ආවිෂ තියෙන යුගයක නෙමෙයි. අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 100 නුත් පල්ලෙහාට පිරිහිච්ච යුගයක. ඊළඟට පින්වතුනි ඒ මහා සාල සූත්‍රය සඳහන් වෙනවා ප්‍රධාන කාරණා තුනක් මිනිස්යන්ට විපත් ගෙන දෙන. ඒ තමයි මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන් මිනිස්සු ගැන කලකිරෙනවා. මිනිස්සු අකුසලෙන් සත්තු වගේ විකෘති වෙන කාලේනවා. රාගය අධර්ම රාගය. ඒක සමාජ සම්මත ඉක්මවා ගිය දෙයක්. මේ මගේ දරුවා නේද, මේ මගේ අම්මා තාත්තා නේද, මගේ ගුරුවරයා නේද, මගේ වැඩිහිටියෙක් නේද, ඒ සමාජ සම්මත නැතුව අනාගතයේ මිනිස්සු සත්තු වගේ විකෘති රාගයෙන් විකෘති වෙලා යනවා. ඊළඟට විෂම ලෝභය. ඒ ලෝභකම කියන එක ඉහ වහගිය එක විෂම වෙලා යනවා. ඒ විෂම ලෝභයේ තුල පොඩි දෙයට සමහර වෙලාවට මහා දරුණු අපරාධ වලට මිනිස්සු පෙළඹෙනවා. අනුන්ගේ වස්තුව තමන් සන්තක කරගත් විශාල පිරිසකට හානියක් විපතක් වෙන දේවල් තමන් හම්බ කරගන්න සමාජය තුල විශාල විනාශ කරන අපිට පේනවා. අද වෙනකොට මේ විනාශ වලට සමාජය ලක් වෙනවා. සමහර වෙලාවට ලෝකේ බලවත් කියන රටවල් යුද්ධ ඇති කරලා යුද්ධ වපුරලා ආයුධ ටික විකුණ ගන්න. ලෝකේ ලෙඩ රෝග පතුරවා හැරලා සමාජ මිනිස්සු අතරට වසංගත රෝග, ලෙඩ රෝග නොයෙක් දේවල් පතුරවලා බෙහෙත් ටික විකුණ ගන්න. ඒ අතර සමහර රටවල් අතර අරුබුද හදනවා. හදලා ඒවට මැදිහත් වෙලා ඒව ඇතින වස්තු කොල්ල කනෝ. ඒ විතරක් නෙමෙයි සමහර කෘමි උවදුරු වසංගත එවැනි වගා විනාශ වෙන දේවල් පතුරලා ඒ අතර කෘමිනාශක ටික විකුණ ගන්න. මේ වගේ සමාජයේ විෂම ලෝභයත් එක්ක විශාල විපත්ති කර මනුස්සත්වය ඉක්මවා ගිය කාලයක් එනවා. ඒ වගේම මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය වගේම මිනිස්සු අසත් ධර්මී යෙදිලා සත්තු වගේ. බුදුරජාණන් වහන්සේ මෙතන මිත්‍යා ධර්මී පෙන්වන්නේ විස්තර කරන තැන කාන්තාව කාන්තාවන්ට ඇදිලා යනවා රාගේ. පිරිමි පිරිමි එක්ක රාගයෙන් ඇදිලා මේක විකෘතියක්. මේක ප්‍රකෘතිය නෙමෙයි මේක විකෘතිය.
මෙන්න මේ විකෘතිය සමාජයේ අනාගතේ එන්නේ බලවත් වෙන. මෙහෙම මිනිස්සු විකෘති රාගයෙන්, විකෘති ද්වේෂයෙන්, මෝහයෙන් යුක්ත වෙනකොට මනුස්ස ලෝකෙට දෙවියන්ගේ පිහිට රැකවරණ අහිමි වෙනවා. දෙවියන් මිනිස්යන් ගැන කලකිරිලා මිනිස්යන්ගෙන් දෙවියන් ඈත් වෙනවා. ඔබ අද හොඳට බලන්න. ඔබ බුද්ධ දේශනාවල අහලා ඇති බොහෝ දෙවිවරු මිනිස්සුන්ට උදව්පකාර කරපු සිදුවීම්. ජාතක පොත් වහන්සේ ගත්තත්, ත්‍රිපිටකයේ තියෙන දේශනා ගත්තත්, සංයුත්ත නිකාය දේවතා සංයුක්තයේ දේවපුත්ත සංයුක්තයේ මේ දේශනා ගත්තත්, දෙවිවරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න විතරක් නෙමෙයි මහරහතන් වහන්සේලා ඉදිරියේ පෙනී හිටපු සිදුවීම්. ඊළඟට බාහ්‍ය දාරුචීරිය වැරදි දෘෂ්ටියක් ගත්ත වෙලාවේ පෙර සංසාරික කල්යාණ මිත්‍රයේ බ්‍රහ්ම දේවතාවේ පෙනී හිටියා. ඒ දේවතාව පෙනී ඉඳලා මඟ පෙන්නවා. බාහ්‍ය ඔබ බුදු කෙනෙක් නෙමෙයි, ඔබ රහතෙක් නෙමෙයි. අන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සැවැත්නුවර. ඔබ උන්වහන්සේ හොයාගෙන යන්න. කල්යාණ මිත්‍ර දෙවිවරු පිහිට වුණා. ඒ විතරක් නෙමෙයි, කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙනමට වෛර බැඳලා ද්වේෂයෙන් වෛරයෙන් තමන් අපායට යන අකුසල් බලවත් වෙච්ච වෙලාවෙත් දේවතාවෙක් පෙනී ඉන්නවා කෝකාලිකට කරුණු කියලා සැරියුත් මුගලන් දෙනමගෙන් සමාව ගන්න කිය. එතකොට අපිට පේනවා මේ වගේ බොහෝ දේශන දිහා ගත්තහම දෙවිවරු මිනිස්සුන්ට උදව්පකාර කරපු සිදුවීම්, දෙවියන් පෙනී හිඳපු සිදුවීම්, ගුණධර්ම රකින්න බොහෝ පිරිසකට දෙවියන් පේන්න පෙනී හිටපු දිව්‍ය ස්වරූපයෙන් පෙනී හිටපු සිදුවීම් දේශනාවල තියෙන. හැබැයි අද අපිට අහන්නවත් නැහැ. මිනිස්සුන්ගේ ආවිෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 100න් 15ට පිරිහෙනකොට දෙවියන්ගේ රැකවරණ මිනිස්යාන්ට අහිමි වෙලා අවසානයි. අද මිනිස්සුන්ට දෙවියන්ගේ රැකවරණ ලැබෙන්නේ නැහැ. පිංගතුනි, ඒ රැකවරණ නොලැබීමත් එක්ක විශාල විපත්වලට මිනිස්සු ගොදුරු වෙනවා. මහා සාල සූත්‍රය පෙන්වන එවැනි මහ විශාල විපත් කීපයක්. එකක් තමයි මේ ස්වභාව ධර්මයට බලපෑම් කරන දේවතාවරු මිනිසයන් ගැන කලකිරිලා ස්වභාව ධර්මයට මිනිසයන්ගේ යහපතට උදව්පකාර නොකර දෙවියන් අහක බලන. ඔබ අහලා ඇති වැස්ස වලාහක දෙවිවරු, ඒ දෙවියන්ට ස්වභාවිකව ඇතිවන වැස්සට ඉරදීම් බලපෑම් කරන්න පුළුවන්. දැන් ඔබට හිතේ එහෙනම් වහින්නේ දෙවියන් නිසාද කියලා. දෙවියන් නිසා වහිනව නෙමෙයි. ඔබ ඉගෙන ගත්ත දෙයක් ඇති වැසි චක්‍රය කියලා. ඔබ පාසල් යනකොට, ඉස්කෝලේ යන කාලේ, ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්ත දෙයක් ඇති. එතකොට ඒ වගේ මේ වැස්සය ස්වභාවිකව ඇති වෙන වැස්ස. හැබැයි වැස්ස වලාහක දෙවියන්ට තමන්ගේ ඉරුදි බලයෙන් ස්වභාවික වැස්ස පාලනය කරන්න, බලපෑම් කරන්න පුළුවන්කම තියෙන. මිනිසයන්ගේ යහපතට ඒ වැස්ස පාලනය කරනවා. ඒ විතරක් නෙමෙයි, වැහැලා 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 විශාල විනාශයක් වෙනවා නම් වැස්ස වලාහක දෙවිවරු ඒ වැස්ස පාලනය කළ මිනිස්සුන්ව බේර ගන්නවා. නමුත් දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට ස්වභාවික ඇතිවන විපත් වලින් මොනතරම් විනාශ වුණත් දෙවියන් නෙමෙයි මිනිස්සුන්ට උදව් කරන්නේ. අධර්මිෂ්ඨ, දුස්සීල, පව්කාර මිනිස්සුන්ට උදව් කරන්නේ නැහැ කියන අදහස ඒක දෙවියන්ට විතරක් නෙමෙයි, සමාජ ගුණධර්ම පුරන ඕනම කෙනෙකුට ඇති වෙනවා. ඔබ බලන්න, සමහර වෙලාවට මිනිස්සු දුස්සීලකම් අධර්මිෂ්ඨකම් කරනකොට කෙනෙකුට කලකිරෙනවා. මෙහෙම පව්කාරයන්ට ඇයි අපි උදව් කරන්න කියලා. ගුණ යහපත් කෙනෙක් හොයලා උදව්වක් කරනවා මිසක් අධර්මිෂ්ඨ මිනිස්සුන්ට කවුරුත් උදව් කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමි වීම තුළ විශාල ස්වභාවික විපත් ඇති වෙනවා කියලා බුදුහාඳුරෝ පෙන්නනවා. ඊළඟ දේ තමයි දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. වෛශ්‍රවණ දෙවියන් තමයි යක්කු පාලනය කරන නායක සෙන්පති දේවතාව. දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා. හැබැයි වෛශ්‍රවණ දෙවියන්වත් මිනිසයන්ගේ යහපතට උදව් කරන්නේ. ඔබ ආඨානාටි සූත්‍රය අහලා ඇති. ආඨානාටි සූත්‍රයේ දේශනා කරන්න සතරවරන් දෙවියන් අතර මුල්ුණේ වෛශ්‍රවණ දෙවියන්. ඒ වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා කියා හිටියේ, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස, ගුත්තියා රැකවරණය පිණිස, පහසු විහාරය පහසු විහරණය පිණිස, ආරක්ෂා ඒ අයගේ ආරක්ෂාව පිණිස අපි ඉදිරිපත් වෙනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට මේ අමනුෂ්‍යයෙක්ගෙන් යක්ෂයෙක්ගෙන් කරදරයක් හිරිහැරයක් ඇති වුණොත්
අපි ඒ අය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා කියලා තමයි මේ ආඨානාටිය දහම් පරියාය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අමනුෂ්‍යයන්ගෙන් වෙන උවදුරු වලින් ආරක්ෂා වෙන ක්‍රමේ. හැබැයි මතක තියාගන්න, ඒ දේශනාවේ පැහැදිලිව පෙන්නනවා දෙවියන් උදව් කරන්නේ කාටද? භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා. උපාසක උපාසිකා වෙන්නේ සුදු රෙද්දක් ඇඳ විදිහට නෙමෙයි, සුදු රෙදි පොරව ගන්න පුළුවන් ඕඩම කෙනෙකුට. සිල් රෙද්දක් ඇඳගෙන හිටියා කියලා උපාසක උපාසිකා වෙන්නේ නැහැ. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, එපමණකින්ම උපාසකෝ හෝති. බුදුරජාණන් වහන්සේ පෙන්නන යමෙක් බුදුන් සරණ යනවාද, ධර්මයේ සරණ යනවාද, සංඝයා සරණ. හැබැයි ඒක ලේසි නෑ. ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඇති පුංචි කාලේ ඉඳන්. හරියට තිසරණේ පිහිටන්න නම් ලෞකික සම්මාදිට්ඨිය, කර්ම කර්මඵල විශ්වාසීවත් තියෙන්න ඕනේ. ඒ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව තමයි සංසාර බය, කර්ම කර්මඵල විශ්වාසී, මෙලව පරලව ගැන පිළිගැනීම, මේ සියල්ල එක තමයි සංසාරෙන් මිදෙන මාර්ගයේ තමන්ගේ ශාස්ත්‍රවරයා හැටියට මේ මාර්ගයේ පෙන්නපු ගුරුවරයා හැටියට මම බුදුරජාණන් වහන්සේවම පිළිගන්නවා කියන තැන ඉඳන් එයා බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. එයා බුදුරජාණන් වහන්සේ අර වෙන දෙයක් සරණ යන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. එයා ධර්මයේ අර වෙන සරණක් යන්නේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වර. එයා ශ්‍රාවක සංඝයා අර වෙන මිත්‍යාවල් පස්සේ දුවන්නේ නැහැ. එපමණකින් උපාසකේ ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා කොපමණකින්ද සීලවන්ත උපාසකෙක් වෙන්නේ. උපාසකයෝ ඉන්න පුළුවන් දුස්සීල. උපාසක ස්වරූපයෙන් හිටියට ගුණ ධර්මයක් රකින්න නැත්නම් බුදුහාමුදුරන් පෙන්වන අයයි උපාසක චණ්ඩාල. එතකොට සීලවන්ත උපාසකෙක් වෙන්න නම් තෙරුවන් සරණ ගිහිය, ඒ විතරක් නෙමෙයි, යා ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, වැරදි කාම සීවණින් වළකිනවා, බොරුවෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින. මෙන්න මේ විදිහට තෙරුවන් සරණ ගිය සිල්වත් කෙනා තමයි සැබෑම බුද්ධ ශාසනය තුළ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා, උපාසක උපාසිකා, ගිහි ශ්‍රාවකයෝ වෙන්නේ. එහෙමනම් ඔබ බුදුහාමුදුරන්ගේ බුදුන් සරණ ගිය බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඔබ තෙරුවන් සරණ ගිය පන්සිල්වත් රකින්න කෙනෙක් වෙන්න ඕන. අන්න එයාට තමයි බුද්ධ ශාසනය රැකවරණේ ලැබෙන්නේ, දෙවියන්ගේ හරි පිහිට ආරක්ෂාව ලැබෙන්නේ. එතකොට වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විස්තර කරන්නේ ස්වාමීනි, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඉදිරිපත් වෙලා උදව් කරනවා කියලා තමයි ආඨානාටි දේශනාව විස්තර වෙන්නේ. හැබැයි මිනිස්සු අකුසල් කරනකොට, අධර්මිෂ්ඨ වෙනකොට, අර අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ බලවත් වෙනකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. සතරවරන් දෙවියන්වත් මනුස්සයන්ට පිහිට වෙන්නේ නැහැ. එහෙම දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ දරුණු අමනුෂ්‍යෝ ගම් නගර නියංගම් ජනපදවල අරක් ගන්නවා. ඒ අමනුෂ්‍යයන්ගේ උවදුරෙන් සිය දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු අනාගතේ මිය යන. හැබැයි අපිට හොයන්න බෑ, මේ විපත අදත් සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි, ස්වභාවික විපත් වලින් මැරෙන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. අමනුෂ්‍ය වදුරින් මිනිස්සු මැරෙන ප්‍රමාණය වැඩි වෙනවා. බුදුරජාන් වහන්සේ මහා ශාලකින බමුණට පෙන්වනා බ්‍රාහ්මණි ওই විතරක් නෙමෙයි, දෙවියන්ගේ රැකවරණේ අහිමි වෙනකොට, සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනකොට මිනිස්සු ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන්, අනාගතයේ අකුසල බලවත් වෙච්ච වෛරයෙන්, කේන්තියෙන් ජීවත් වෙන මිනිස්සු වැඩි. මොකද අපි මේ අන්තක්කල්පේ අවසන් වෙන්නේ සත්ත අන්තක්කල්ප විනාශය. අවියාවිද වලින් මේ කිනකහා මරාගෙන මරාගෙන ලේ විලක් වෙලා අවසන් වෙන අනාගතයකට අපි මේ යන්නේ. එතකොට මේ විනාශය තුළ මිනිස්සු ද්වේෂයෙන්, කේන්තියෙන්, වෛරයෙන් ඉන්න මිනිස්සු ආගම් අනුව බෙදෙනවා. එකම ආගම දෙකට බෙදිලා මරා ගන්නවා ආයුධ හදාගෙන. අද පේනවා ලෝකේ එකම ආගමික කණ්ඩායම්, එකම දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ. හැබැයි එක එක විදිහ මතවාද අනුව බෙදිලා ආයුධ අරගෙන තමන්ගේම අය දෙපැත්ත බෙදිලා මරා ගන්න. ඊළඟට එක එක ගම් අනුව බෙදෙනවා, නගර අනුව බෙදෙනවා, එක එක මතවාද අනුව බෙදෙනවා, පක්ෂ අනුව බෙදෙන්න පුළුවන්. මේ විදිහට එකිනෙකා එක එක කණ්ඩායම් මතවාද හදාගෙන ආයුධ අරගෙන
මිනිස්සු ලෝකෙම මිනිස්සු එකිනෙකා කණ්ඩායම් හැදිලා අනාගතේ මරාගෙන විශාල වශයෙන් සිය දහස් ගණන් මිනිස්සු විනාශ වෙන කාලයක් එනවා කියලා. දැන් ඔබ හිතන්න ලෝක යුද්ධයක් නැති රටක් අවුරුදු 30ක් තිස්සේ ඇදි ඇදී තිබ්බ යුද්ධේ යන්තම් අපිට අවසන් වෙලා දැන් අවුරුදු ගණනාවක්. හැබැයි ඔබ ලෝකෙ දිහා බලන් හැම රටකම වගේ කෝලහල යුද්ධ මැද පෙරදිග ගත්තොත් හැම රටක්ම වගේ ඇවිලිච්ච යුද්ධත් එක්ක දවස ගාන එහෙන් බෝම්බ තියනවා මෙහෙන් බෝම්බ තියනවා මිනිස්සු මැරෙනවා. ඒ යුද්ධත් එක්ක තමයි මිනිස්සු නිතර කෝලහල කෝලහලත් එක්ක ජීවත් වෙනවා. අනාගතේ එන්න එන්න මේ විපත් වැඩි වෙනවා. එතකොට අපිට පේනවා අපි මේ ජීවත් වෙන මේ මිනිස් ආවිස අවුරුදු 100න් 15ට පිරිච්ච මේ යුගයේ බොහොම අකුසල් බලවත් කාලයක්. මිනිස්සුන්ගේ අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ ගොඩාක් බලවත් වෙච්ච යුගයක්. මෙවැනි යුගයක ධර්මයේ දියුණු කරන්න අපහසුයි අමාරුයි. හැබැයි මතක තියාගන්න විකල්පයක් නැහැ. අමාරුයි කියලා වෙන විකල්පයක් නැහැ. අපේ ජීවිත වැඩිපුරම බර වෙලා තියෙන්නේ සතර අපායට. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වී සංසාරික සත්‍යයා සතර අපායට බර වෙන්නේ මහ ගෙදරට ඇදිලා යනවා වගේ. වැඩිපුරම හිත තමන් ජීවත් වෙන ගෙදර තමයි හිත තියෙන්නේ. කොහේ ගියත් ගෙදර තරම් දෙයක් නැහැ. ඒ වගේ සංසාරික සත්‍යයාගේ හිත අපායටමයි කියන ඇදෙන්නේ. පින්වතුනි, හැබැයි ඔබ බොහොම වාසනාවන්තයි. මෙවැනි යුගයක කෙලෙස් බලවත් යුගයක වුණත් ඔබ බොහොම වාසනාවන්තයි. ධර්මය ඇහෙන කාලෙක, ධර්මය ඇහෙන රටක ඔබ බලන්න ලෝකේ කෝටි 700කට එහා මිනිස්සු අද ජීවත් වෙන්නේ. මේ අතරින් බණපදයක් අහන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? ඉතාම සුළු පිරිසකට බණපදයක් අහන්න ලැබෙයි. අඩු ගානේ බුදු ගුණ ටික, පින් පව් හොඳ නරක ගැන අහන්නවත් තියෙන්නේ කීයෙන් කී දෙනෙකුටද? ඒ අතර ඔබට මොන ප්‍රශ්න තිබුණත් ඔබට ආර්ථික මේ බණහන ඔබට ආර්ථික ප්‍රශ්න ඇති වුණ තරම්, ගෙවල් දොරවල් වල ප්‍රශ්න ඇති, ගිනි ගොඩවල් වගේ ඇති, දරුවන්ගේ ප්‍රශ්න ඇති, සමහරලාට උයාපිහාගත් එක කන්න විදිහක් නැහැ, ගෙදර ප්‍රශ්න. එතකොට මේ සියලු ප්‍රශ්න මොනවා තිබුණත් ඔබට, ඔබ හිතන්න ඇයි අපිට මෙහෙම වුණේ කියලා ජීවිතේ කඩාගෙන වැටෙනවට වඩා ඔබ හිතන්න ඔබට වටිනාම දේ ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණා. අපිට මොනවා නැති වුණත් ලෝකේ වටිනාම දේ තියෙනවා. අන්න ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තොත් ඔබ මේ ලෝකේ අනෙක් සියලු දෙනාට වැඩිය ඔබ පින්වන්ත කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා මොන කරදර බාධා තිබුණත් බුදුරජාණන් වහන්සේ පෙන්වේ, මහණෙනි, හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න, ධර්මය දියුණු කරන්න වීරිය වඩන්න කියලා. ඒ නිසා ඔබ ධර්ම අවබෝධයට ලොකු උත්සාහයක් ගන්න.